වනිදු හසරංගට ඕඩියයි මිස් වෙන එක හොඳද නැද්ද? ඔව්, අපි දන්න වනිදු හසරංග ඊදවසදි ආර්සිබී ක්‍රීඩා කරපු තරගේ ක්‍රීඩා කරේ නැහැද. ඊට කලින් තරග දෙකේදී ඔට හීල් ප්‍රේන් ඉන්ජර එකක් තිබ්බ, එකත් එක්කම පොඩි තැල්මක් වගේ එකක් තමයි තිබ්බේ. ඉතින් අපි දන්නවා ෆෆ්ඩු පෙසෙස් කිව්වා ගිය තරගයේදී යාට ඉන්ජෙක්ෂන් පවා ලබා දීලා ක්‍රීඩා කරවන්න බැලුව, නමුත් 100% ෆිට් වුණේ නැහැ කියලා. ඉතින් ඊයේ තරගයේදී ඩ්‍රොප් කරලා තිබ්බා, මම හිතන්නේ ඉන්ජරි එකත් පොඩ්ඩක් තියෙන්නේ නැති. ඉතින් මේ හේතුත් එක්කම ඉතින් අපිට දැනගන්න ලැබෙලා තියෙනවා වනිදු හසරංගට මේ ඇෆ්ගනිස්තාන ඕඩීඅයි සීරීස් එක මිස් වෙන්න පුළුවන් කියලා. මොකද දැන් ලංකාව ක්‍රීඩා කරන ඇෆ්ගනිස්තානෙත් එක්ක ඉතින් ඒක රිස්ක් එකක්. ඒ රිස්ක් එක මම ගත්තේ නැහැ ඔහු ක්‍රීඩා කරවලා. දැන් නමුත් දැන් ලංකාවට ක්‍රීඩා කරද්දී මේ ප්‍රශ්නේ මතුවෙනවා, ඔහු 100%ක් ෆිට් වෙලා තියෙද නැද්ද කියලා තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒකත් එක්ක අපි දන්නවා ක්වොලිෆයර්ස් ක්‍රීඩා කරන්න තියෙනවා. ඉතින් වර්ල්ඩ් කප් ක්වොලිෆයර්ස් අනිවාර්යයෙන්ම අත්‍යවශ්‍ය ක්‍රීඩකයෙක් වනිදු හසරංග කියලා කියන්නේ. නමුත් අපි බැලුවොත් එහෙම ඔහුගේ අවසාන ODI තරඟවල පර්ෆෝමන්ස් එක හොඳ විදිහකට තිබිලා නැහැ. ඉතින් ඉන්ටර්නැෂනල් ODI තරඟවල කඩු ලබාගෙන නැත්නම් ඒ වගේම රන්ස් ගොඩක් ලීක් කරලා තියෙනවා. ඉතින් මම හිතන්නේ මේක සමහර විට අර බ්ලෙසින් ඉන් ඩිස්ගයිස් එකක් වෙන්න පුළුවන් වනිදු හසරංගට. ඒ මච් නීඩ බ්‍රේක් එක ගන්න අවශ්‍ය බ්‍රේක් එක අරගෙන ඔහුට මම හිතන්නේ පස්සේ එන්න පුළුවන් මේ තරඟවලින් මිස් වුණොත් එහෙම ඊට පස්සේ ඔහුට වර්ල්ඩ් කප් ක්වොලිෆයර්ස් වලට කෙලින්ම ක්‍රීඩා කරන්න පුළුවන්. ඉතින් සමහර විට මාරිකෝ වගේ ඔව් මේක ලොසින් ඩිස්කස් එකක් වෙන්න පුළුවන්. ඔහුට මේක ක්‍රීඩා කරන්න බැරි වෙන එක ශ්‍රී ලංකා ක්‍රිකට් වලටත් හොඳයි, වනිදුරටත් හොඳයි. ඔහුට බ්‍රේක් එකක් හම්බ වෙනවා. බ්‍රේක් එකේදී ඔහුගේ ඒ වෙච්ච වැරදි ඔක්කොම ටික හදාගෙන ඔහුට ඊළඟට එන්න පුළුවන්. ඉතින් බලන් ඉමු මොනවද වෙන්නේ කියලා. ඒ අප්ඩේට්ස් ආපු ගමන් අපි ඔයගොල්ලන්ට කියන්නම්.